විශේෂක බලකායේ පාපැති කරුවන් 8 දෙනෙක් බයිසිකල් 4කින් පාර්ලිමේන්තු බැරියර් වලින් ඇතුළට ආවා. මේ පාර්ලිමේන්තු ඇතුලේ හමුදාවේ 200ක් ඉන්නවා පොලිසියට සහයෝගය දෙන්න ආපු අය. එතකොට මේ ඇත් එක්ක එකතු වෙන්න තමයි මේ මෝටර්සයිකල් 4 පාපැති කරුවන් 8 දෙනා ඇවිල්ලා තියෙන්නේ. විශේෂ බලකායේ අය එනකොට මූණු වහගෙන එනේ වරව මේවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද ඕනම රටක විශේෂ බලකායේ කොමාන්ඩෝ සෙබළුන් සමාජයට යනකොට ඒගොල්ලොන්ගේ අනන්‍යතාවය ඒගොල්ලොන්ගේ පින්තූර ගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ රහස්‍යභාව රැක ගන්නවා. ඒක අන්න මූණු වහගෙන ආවා කියන එක දරුණු අපරාධයක් නෙමෙයි. එතකොට මේ සෙබළු 8 දෙනා ඇතුළට එනකොට එතන හිටව පොලිස් නිලධාරීන් මේගොල්ලන්ට ඇතුළට එන්න දුන්නා. එතකොට අනන්‍යතාවය ඇහුවෙත් නැහැ. එතකොට මූණු ආවරණ වලින් ඇද්දෙත් නැහැ. ඇතුළට ඇවිල්ලා විනාඩි 10කට විතර පස්සේ නැවතත් මේගොල්ලන්ට ලැබුණ උපදේශක් මත මේගොල්ලෝ නැවතත් පිටත් වෙලා යන්න හැදුවා. අනිත් එක අපි තේරුම් ගන්න ඕනේ විශේෂ බලකාය කියන්නේ සුවිශේෂී පුද්ගලින්ගෙන් සමන්විත බලකායක්. ඒගොල්ලොත් ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවට පහර දෙන්න නෙමෙයි. දෙක කාලයක් තියෙනවා. මට විනාඩි 2ක් දෙන්න තමයි. ඔව්, තව විනාඩි 2ක් තියෙනවා. එතකොට ඒක හන්දා ඒගොල්ලෝ යුද්ධ කරන කාලේ ජීවිත පූජා කරන කාලේ ජනතාව ඒගොල්ලන්ට මඩ ගැහුවෙත් නැහැ. ඒක හන්දා ඒගොල්ල කරන රාජකාරිය අනුව අපි ඒගොල්ලන්ට දොස් පටවන්න අවශ්‍ය වෙලාවක් නෙමෙයි මේක. අනිත් අතින් මම කියන්න ඕනේ මම මීට කලින් දවසේ කතා කරපු වෙලේ මම කිව්වා සෙබළු 8 පාස් කට්ටිය කියලා. දැන් මේකත් සමහරු අල්ලගෙන මේ රටේ අර්බුදස්සේ සිද්ධිය ගැන නෙමෙයි කතා කරන්නේ මට මඩ ගහන 8 පාස් කිව්වා කියලා. ඒකෝර මම ඒක පැහැදිලි කරන්න ඕනේ. මේ රටේ ජෙනරල්ලා ඉඳලා තියෙන 8 පාස් වෙලා හමුදාවට ඇවිල්ලා ජෙනරල් ධූරයට ගිහිල්ලා. එතකොට මේ 8 පාස් වෙලා හමුදාවට එනවා කියන එක ලාබාල පහත් කළ සැලකිය යුද්ධයක් නෙමෙයි. මේ රටේ අපි දන්නා කෝටිපතියෝ දානපතියෝ නවලෝක මුදලාලි ඥාන මුදලාලි දාස මුදලාලි පහවත් පාස් නැති කට්ටිය. එතකොට මේ 8 පාස් කියන එක ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ 8 පාස් කට්ටිය හමුදාවට එන්නේ අපි 8 පාස් කට්ටිය හමුදාවට ගන්න හින්දා. අපි ඕ ලෙවල් පාස් වෙච්ච කට්ටිය නම් දැන් ගුවන් හමුදාවට ගන්න ඕ ලෙවල් කට්ටිය. එතකොට එහෙමනම් ඕ ලෙවල් කට්ටිය අපටත් එයි. මේගොල්ලෝ ඕ ලෙවල් කරලා හමුදාවට බැඳේවි. අපි ගන්න ඕ ලෙවල් කට්ටිය සමහර තාක්ෂණික ඒකක වලට. අපි ගන්න ඒ ලෙවල් කට්ටියත් වෛද්‍ය බලකාය වගේ වට. නමුත් අපට ඕනේ සටන් රෙජිමේන්තු වලට මේ 8 පාස් තරුණ ජවයේ තියෙන කට්ටිය. මොකද මේ 8 පාස් තරුණ කට්ටිය ඒගොල්ලෝ ඉතා ක්‍රියාශීලී. ඒගොල්ලෝ නිර්භීතයි. ඒගොල්ලෝ ක්‍රීඩාවට ලැදි. සමහර ලාට ඒගොල්ලෝ දඩබ්බරයි. සමහර ලාට ඒගොල්ලෝ හිතුවක්කාරයි. නමුත් ඉතා එඩිතරයි. ඒකට ඒ වගේ අය තමයි අරගෙන අපිට පුහුණු කරන්න පුළුවන් අපේ වැඩවලට. ඒකට මම 8 පාස් අය කියපු එකෙන් මම අදහස් කරේ ඒ තරුණ ජවයේ තියෙන කට්ටියට නොවිය යුතු දෙයක් වුණොත්. ඒගොල්ලන්ට කට්ටිය අපහසුතාවයට පත් කළ රාජකාරිය කරන්න නොදුන්නොත් එතන ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන කියන එකයි මම කියන්නේ. ඒක හන්දා මේ 8 පාස් කතාව ගැන කවුරුවත් වැරදියට හිතන්න එපා. අපි 8 පාස් අයට ආදරේ. ඒක හන්දා තමයි අපි 8 පාස් කට්ටිය හමුදාවට ගත්තේ. ඒගොල්ලෝ ඉඳලා තමයි ජෙනරල්ලා ඉන්නේ. ඒගොල්ලෝ ඉඳලා තමයි ෆීල්ඩ් මාෂල්ලා ඉන්නේ. මම වනජීවි ඇමති කාලෙත් මම කැබිනට් අනුමැතිය ගත්තා 8 පාස් කට්ටිය 3000ක් ගන්න වනජීවි